අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ මිශ්‍ර බෙදුමක්. මේක හැමෝම ආස කෑමක්. පාටි, උත්සව, දාන ගෙවල් වල කෑම මේසට වරදින්නෙම නැති මේ මිශ්‍ර බෙදුම රසකාරක නැතුව විශ්වාසයෙන් gedara deema රසට හදා ගන්න විදිය මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. කල් තියා ගන්නත් පුළුවන් නිසා වීදුරු බෝතලයක අසුරලා හැමදාම උනත් අපිට කන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ මිශ්‍ර බෙදුම හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් කොටස් 4ක් අරගන්න. දැන් මේක තරමක කෑලි වලට කඩා ගන්න. මේ තියෙන්නේ අපි කඩාගත්තු නූඩ්ල්ස් ටික. මේ හොඳට හොදලා පෙඟෙන්න දාලා තෙත බේරගත්තු කඩල පරිප්පු කෝප්ප භාගයක්. මේ තියෙන්නේ පොත්ත සුද්ධ කරගත්තු රට කජු කෝප්ප භාගයක්. මේ කජු කෝප්ප භාගයක් කජු මද මැදින් වෙන් කරගෙන තමයි මම මේ අරගෙන තියෙන්නේ. මේ පොත්ත සුද්ධ කරගත්තේ නැති රට කජු කෝප්ප 3 කාලක් විතර. මේ ලුණු තේ හැඳි 2ක්. කෑලි මිරිස් කුඩු තේ හැඳි 4ක් තියෙනවා මෙතන. දුලුණු බික් 15ක් විතර හීනියට කපාගෙන තමයි මේ තියෙන්නේ. මේ පොඩියට කපාගත්තු වේලි මිරිස් කරල් 15ක් විතර. මේ හොඳට හොදලා වතුර බේරගත්තු කරපිංචා කොළ ටිකක්. මේට අමතරව අපිට මේකට කපාගත්තු පපඩම් ග්‍රෑම් 200ක් විතර අවශ්‍ය වෙනවා. මේ දේවල් තමයි අපිට අවශ්‍ය කරන්නේ. දැන් අපි ලුණු, කෑලි මිරිස් ඇරුනම ඉතුරු ජාති ටික ඔක්කොම ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. දැන් තාච්චියකට තෙල් ටිකක් එකතු කරලා රත් වෙන්න තියන්න. මුලින්ම අපි නූඩල්ස් ටික බෙදගමු. මේ විදිහට ටික ටික දාලා බෙදගන්න. නූඩල්ස් ටික හරිම ඉක්මනට බෙදෙනවා. මේ වගේ රන්වන් පාට උණු ගමම්ම ලිපෙන් බාගන්න. ඔයගොල්ලෝ කැමති නම් මේ ඉන්ස්ටන්ට් නූඩල්ස් එක නැතුව අනිත් නූඩල්ස් එක ගන්නත් පුළුවන්. ඒත් වැඩි රස නම් මේ ඉන්ස්ටන්ට් නූඩල්ස් එක තමයි. මේ විදිහට ඔක්කොම නූඩල්ස් ටික බෙද ගන්න. පොඩි පොඩි දේවල් බදිනකොට මේ වගේ ගොට්ටක් තියලා බෙදගත්තොත් ගොඩක් හොඳයි. එතකොට තෙල් එකෙන් බා ගන්න හරිම ලේසි. දැන් අපි කජු ටික බෙදගමු. මේ විදිහට හැන්දකින් කලවම් කර කර රන්වන් පාට වෙනකම් බෙදගන්න. මේ වගේ රන්වන් පාටට ආවම ගොත්තේ තියෙන තෙල් ටිකක් බේරගෙන ටිෂු කඩදාසියක් උඩට බාගන්න. දැන් හොදලා පෙඟෙන්න තියලා වතුර බේරගත්තු කඩල පරිප්පු ටික බෙදගන්න. කඩල පරිප්පු ටික පැය භාගයක් පැය දෙකක් අතර කාලයක් පෙඟෙන්න තිබ්බම ඇති. කඩල පරිප්පු ටිකත් හැන්දෙන් කලවම් කර කර බැදගන්න. මේ වගේ රන්වන් පාට වුණාම ලිපෙන් බාගන්න. දැන් කරපිංච කොළ ටික 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 දාලා බෙද ගන්න. මේ වගේ ලස්සනට කොළ පාට තියෙද්දිම ලිපෙන් බා ගන්න. ඊළඟට පොඩියට කපාගත්තු වේලි මිරිස් කරල් ටිකත්
ටික ටික දාලා බෙදගන්න. දැන් සුද්ධ කරගත්තු රට කජු ටික බෙදගන්න. දැන් පොත්තත් එක්ක අපි ගත්තු රටකජු ටිකත් බෙදගන්න. රටකජු ටික බෙදෙන්න අනිත් දේවල් වලට වඩා ටිකක් වෙලාව යනවා. පුච්චගන්නේ නැතුව කල්පනාවෙන් බෙදගන්න. දැන් සුදු ලුණු ටික එකතු කරලා බෙද ගන්න. සුදු ලුණු බෙදුනම හරිම සුවඳයි, ඒ වගේම රසයි. සුදු ලුණුත් මේ වගේ රන්වන් පාට වුණාම ලිපෙන් බා ගන්න. මේ තියෙන පොඩියට කපාගත්තු පපඩම් ටික. දැන් පපඩම් ටිකත් ටික ටික එකතු කරලා බෙද ගන්න. දැන් අපි ඔක්කොම ජාති බෙදගෙන ඉවරයි. දැන් අපි මේ මිශ්‍රය එක හදමු. දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්න. රත්තුණු තෙල් එකට කෑලි මිරිස් ටිකත් ලුණු ටිකත් එකතු කරගන්න. දැන් ඔයගොල්ලෝ කැමති නම් විතරක් සීනි මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න. සීනිත් එකතු වුණාම මේ මික්ස්චර් එක ගොඩක් රසයි. ඒත් සමහරු සීනි වලට අකමැති අයත් ඉන්නවනේ. ඒක නිසා ඔයගොල්ලෝ කැමති නම් විතරක් සීනි එකතු කරගන්න. දැන් ලොකු බෝල් එකක් අරගෙන අපි කලින් බැදගත්තු නූඩ්ල්ස් ටික එකතු කරගන්න. දැන් අතින් නූඩ්ල්ස් ටික හොඳට පොඩි කරගන්න. ඊළඟට බැදගත්තු සුදු ලුණු ටික, කඩල පරිප්පු ටික, පොත්ත පිටින්ම බැදගත්තු රටකජු ටික, කජු, පොත සුද්ධ කරගත්තු රතකජු ටික, වෙලි මිරිස් කරල් ටික, ගෙදර පොඩි අය ඉන්නවනම් බදපු වෙලි මිරිස් කරල් කලවම් කරන්නේ නැතුව වෙනම ටිකක් ඒගොල්ලන්ට අයින් කරලා ඉතුරු ටිකට බදපු මිරිස් ටික කලවම් කරගන්න. කරපිංච කොළ ටික එකතු කරලා භාජනය උස්ස උස්ස කලවම් කරගන්න. දැන් අපි තෙම්පරාදු කරගත්තු කෑලි මිරිස් මිශ්‍රණය එකතු කරගන්න. දැන් හැන්දකිනුත් හොඳට කලවම් කරගන්න. අන්තිමට බැදගත්තු පපඩම් ටික එකතු කරලා ප්‍රවේශමෙන් කලවම් කරගන්න. දැන් අපි මික්ස්චර් එක හදලා ඉවරයි. ඔයගොල්ලොත් මේ වගේ රසම රස මික්ස්චර් බයිට් එකක් හදාගෙන රස විඳී කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි.
එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.